ලංකාව සහ අෆ්ගනිස්තානය අතර අවසාන එක් දින තරගයේදී ඇතරම විශේෂයෙන්ම අපේ ප්‍රධානම දඟපන්දු යවන්නන් දෙදෙනා වෙනුවට පසුපසින් සිටින දඟපන්දු යවන්නන් දෙදෙනා ආදේශ කරා. මේ තමයි වනිදු හසරංග මහේස් තීක්ෂණ වෙනුවට අකිල දනංජය සහ දුනිත් වෙල්ලාලගේ ආදේශ කරා. ඉතින් අෆ්ගනිස්තානය නැවතත් අපි දකිනවා මේ මුළු තරගාවලිය තුළම එක් දින තරගාවලිය තුළම එකවර කඩා වැටීම් මේ තරඟ තුනේදීම අපි දැක්කා. පළවෙනි තරඟයේදී නම් මුල් කඩුළු පහ ලකුණු 55කට ගිහිල්ලා ඔවුන් යම් කිසි සටනක් ලබා දුන්නා. හැබැයි දෙවන තරඟයේදී ලකුණු 10ක් වගේ ඇතුළත කඩුළු 8ක් දබා ගත්තා. අවසාන තරඟයේදී ලකුණු 43කට කඩුළු 6ක් දබාගෙන තියෙනවා. ඒකෙත් අවසාන කඩුළු 4 ගත්තාම ලකුණු 16ක් ඇතුළත නැවිලා ගිහිල්ලා තියෙනවා. අෆ්ගනිස්තාන කණ්ඩායම ඉතාමත් හොඳ මට්ටමක හිටියා කියලා අපිට කියන්නට පුළුවන්. සාමාන්‍යයෙන් 40 වන පන්දුවාරයේ විතර වෙන විට කඩුළු 4යි දැවිලා ගිහිල්ලා තිබ්බේ ලකුණු 223කට. ඉතිරි කඩුළු 6ම දැවි යනවා ලකුණු 266ක් වන විට. පන්දුවාර 50වත් ක්‍රීඩා කරන්නට වෙන්නේ නැහැ. පන්දුවාර 8ක් වගේ ඇතුළත ඇතරම සියල්ලෝම දැවි යනවා. ඉතින් ඒක අෆ්ගනිස්තාන කණ්ඩායම පැත්තෙන් ගත්තහම කැපිපෙන්න දුර්වලතාවයක් සහ ඔවුන්ට හදා ගන්නට බැරි වෙච්ච සිද්ධියක් බවට පත් වුණා. ඉතින් අපි දන්නවා දෙවෙනියට පන්දුවට පහර දුන්නොත් පීඩනය නිසා කණ්ඩායම කඩා වැටෙන්නට පුළුවන්. හැබැයි පළවෙනියට පන්දුවට පහර දීලා කණ්ඩායම එකතැන වැටීම තමයි මෙතන තියෙන කැපිපෙන්න විශේෂත්වය. ඒ වගේම මේ තරඟයට ක්‍රීඩා කරපු අකිල ධනංජය අවසාන වශයෙන් එක් දින තරගයක් ක්‍රීඩා කරලා තියෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 2021 සැප්තැම්බර් 4 වෙනිදා. ඉතින් අවුරුදු දෙකහමාරකට විතර පස්සේ තමයි මේ අකිල ධනංජය ජාත්‍යන්තර එක් දින තරගයක් නැතම් සම්පූර්ණයෙන්ම ගත්තහම ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නේ. කිසිදු රටාවක ජාත්‍යන්තර තරගයක් අකිල ධනංජය ක්‍රීඩා කරේ නැහැ. ඉතින් ඔහුගේ ආපසු පැමිණීම හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්නට පුළුවන්. ලකුණු 54ක් ලබා දුන්න පන්දුවාර 10 තුළදී කඩු දෙකක් දබා ගත්තා. 5.4යි පන්දුවාරයක වේගය. ඒ වගේම දුනිත් වෙල්ලාලගේ ඉතාමත් හොඳින් පන්දු යවලා තියෙනවා අකිල ධනංජයටත් වඩා හොඳින්. පන්දුවාර 10 ලකුණු 38යි කඩුළු 2යි පන්දුවාරයක වේගය 3.8යි. එතකොට මේ දඟපන්දු යවන්නන් දෙදෙනා අපේ හොඳම දඟපන්දු යවන්නන් දෙදෙනා වෙනුවට ඇවිල්ලා ඇතරම සාධාරණයක් ඉෂ්ට කරලා තිනවා කියලා ඒ කාතකට කියන්නට පුළුවන්. මොකද ඔවුන් දෙදෙනා පන්දුවාර 20ට ලකුණු 92යි කඩුළු 4ක් දබාගෙන තියෙනවා. ඊට අමතරව අසිත ප්‍රනාන්දු සුපුරුදු පරිදි තාමත් හොඳින් පන්දු යවනවා. ඒක විශේෂ ලක්ෂණයක් සහ ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක් තියන්නට පුළුවන් අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඕ පන්දුවාර 9යි 44කට කඩුළු 2යි. මොකද අවසාන තීරණාත්මක පන්දුවාර ටික යවන්නෙත් ඔහු රිවර්ස් ස්විම් සහ යෝකර් පන්දු, ඒ වගේම බවුන්සර් පන්දු, ඒ වගේ විවිධත්වයෙන් යුතුව ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටිනවා අසිත ප්‍රනාන්දු. ඒක ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට නැත්නම් දුෂ්මන්ත සමීර වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඒ අවිනිශ්චිතතාවය මත අසිත ප්‍රනාන්දු වගේ ආදේශකයක් හොයාගන්නට ලැබීම ඉතාමත් හොඳයි කියලා තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔහුගේ පන්දුවාරක වේගය 4.8ක් බවට පත් වෙලා තියෙනවා. කඩුළු 3ක් ප්‍රමෝද් මදුෂාන් ලබා ගත්තා ලකුණු 45කට. පළවෙනි කඩුළු ගැනත් කියන්නට ඕනි. දුවද්දී දෙවි යාමකට හසු වුණා. ඇතරම හොඳ සම්බන්ධතාවයක් පවත්වමින් සිටියේදී ලකුණු 39යි පන්දුවාර 4යි පන්දු 3ක් තුළදී සෑහෙන වේගෙන් ලකුණු ලබාගෙන මේ සිට පළවෙනි පන්දුවර 10ට ලකුණු 64ක් ලබා ගත්තා අෆ්ගනිස්තාන කණ්ඩායම. ඒකත් විශේෂත්වයක්. එතකොට ඉතිරි පන්දුවර 38ටම වුන් ලබාගෙන තියෙන්නේ ලකුණු 200ක් විතර කියලා තමයි අපට පේන්න තියෙන්නේ. කියන්නේ ඉතාම වේගෙන් පන්දුවරක වේගය 7.5 වගේ තියාගෙන ගිය අවස්ථාවක් තියෙනවා ගුරුබාසෙම ක්‍රීඩා කරද්දී. නමුත් ඒක ඔවුන්ට පවත්වාගෙන යන්නට බැරි වුණා. සෑහෙන්න ඔවුන් නිලකුණු පන්දු ක්‍රීඩා කිරීම තමයි ඔවුන්ගේ මේ කඩා වැටීමට හේතුව බවට පත්වන්නේ. ඔවුන් එක ලකුණ ලබා ගන්නේ නැති ස්වභාවයක් පේන්න තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ කඩා වැටීම් සිදුවන අවස්ථාව අපිට මතකයි, එකතැන කඩා වැටීම්. ඒකෙදිත් හේතුව බවට පත් වුණේ එක ලකුණ දෙක ලබා නොගැනීම. ඉතින් හැම වෙලාවෙම ලොකු පහරවල් වලට යන්නට බෑ. එක ලකුණ දෙක අනිවාර්යයෙන්ම මේ එක් දින තරඟවලදී ලබා නොගත්තොත් ඒ පීඩණයෙන් අවසානයේදී සම්පූර්ණ කණ්ඩායම කඩා වැටෙන්නට පුළුවන්. ඒක අෆ්ගනිස්තාන කණ්ඩායම මේ මුළු තරඟාවලියේම පෙන්눔 කරා කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ලකුණු 266ක් විතරයි අෆ්ගනිස්තානය ලබා ගන්නේ පළවෙනි ඉනිමේදී. ලකුණු 275ක් 280ක් නැත්නම් 300ක විතර කඩුල්ලක් තියෙනවා කියලා තමයි ජාත්‍යන්තර විස්තර විචාරකයන් කිව්වේ. පළවෙනි ඉනිමේ අෆ්ගනිස්තාන කණ්ඩායම හිතුවට වඩා ලකුණු ප්‍රමාණයක් අඩුවෙන් දැවි ගිහිල්ලා කියලා තමයි පළවෙනි ඉනිම අවසන් වන විට අපට පෙනෙන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.